අලුත් දැනුම හොයනවා ආයිබෝන් කියලා පිළිගන්නවා එස්එල් ටෙක් එකක් අපේ තවත් අලුත් වීඩියෝ එකකට. අද මම අරන් එන වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ කම්පියුටර් පාවිච්චි කරන අයට සහ ගොඩක්ම වීඩියෝස් එකතු කරන අයට සහ ගොඩක් එක එක ෆයිල් ෆෝමැට් වලට කන්වර්ට් කරගන්න ඕන වෙන අයට තමයි අද වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් ඒකෙන් මම අදහස් කරන්නේ සාමාන්‍යයෙන් නිතර නිතර වීඩියෝස් ඩවුන්ලෝඩ් කරන්නේ නැති අයටත් මේ වීඩියෝ වටින්නේ නැහැ කියලා. ඉතින් විශේෂයෙන්ම මේ වීඩියෝ වටනවා ගොඩක් යූටියුබර්ස්ලාට සහ වීඩියෝ එඩිටින් කරන අයට. ඉතින් අද මම කතා කරන්න යන්නේ ෆෝමැට් ෆැක්ටරි සොෆ්ට්වෙයාර් ගැන. ඉතින් ඕගොල්ලෝ සමහරට මේ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරලත් ඇති. ඒවගේ තමයි මේ සොෆ්ට්වෙයාර් ගැන මට කලින් මේ වීඩියෝට කලින් දැනගෙනත් ඇති. ඉතින් කොහොම වුණත් අපි අද කතා කරමු ෆෝමැට් ෆැක්ටරි සොෆ්ට්වෙයාර් ගැන. ඉතින් ඒවම තමයි මේ වගේ අලුත්ම වීඩියෝස් වලට ඉක්මනින්ම දැනගන්න පුළුවන් අපේ YouTube channel එක subscribe කරලා. ඉතින් වීඩියෝ එක පහල තියෙන රතු වන් subscribe කියලා බටන එක ඒ රතු වන් subscribe button එක click කරලා ඔයාලට පුළුවන් අපේ YouTube channel එක ලේසියෙන් subscribe කරන්න. ඒ වගේ තමයි subscribe කරමින් පස්සේ ඔය YouTube bell icon එක ඒ bell icon එක click කරලා අපි දාන හැම වීඩියෝ එකේ notification ඉක්මනින්ම ඔයාගේ device එකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි අපේ social media links ඔක්කොම තියෙනවා පල්ලේ description එකේ. අපේ social media links වලට ගිහිල්ලා ලයික් ෆලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි අද කතා කරමු ෆෝමැට් ෆැක්ටරි සොෆ්ට්වෙයාර් කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ එවන පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මම කලින්ම කිව්වා මේ සොෆ්ට්වෙයාර් ගොඩක් වැදගත් වෙන්නේ වීඩියෝස් එකතු කරන අයට, වීඩියෝ ප්‍රොඩියුසින්, වීඩියෝස් එඩිටින් කරන අයට. ඉතින් විශේෂයෙන්ම YouTube වීඩියෝ හදන අයට නම් මේ වීඩියෝ ගොඩක් වැදගත්. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එකෙන් මම වීඩියෝ කන්වර්ට් කරලා ඕගොල්ලන්ට පෙන්නනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ ඉතින් ඕගොල්ලන්ට ක්වලිටි කම්පෙයාර් කරන්න මම අවස්ථාවක් දෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ සොෆ්ට්වෙයාර් ගොඩක්ම විවිධ ෆයිල් ෆෝමැට් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ සරලම කිව්වොත් ඕගොල්ලන්ගේ MP3 ෆෝමැට් එකේ තියෙන ඔඩියෝ ට්‍රැක් එකක් WMA කරගන්න පුළුවන්, PNG තියෙන ඔටෝ එකක් ඕගොල්ලෝ JPG ෆෝමැට්ටට කන්වර්ට් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ගොඩක් මීඩියා පැත්තට අදාළ ගොඩක් වැදගත් සොෆ්ට්වෙයාර්ස් තමයි ෆෝමැට් ෆැක්ටරි කියන්නේ. ඉතින් මේ ෆෝමැට් ෆැක්ටරි සොෆ්ට්වෙයාර් එක ෆ්‍රී ඇන් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර්. ඉතින් ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරලා කෙලින්ම සිස්ටම් එකට එලිම ඔගොල්ලන් කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ලොකු RAM එකක් ඕනේ. ඉතින් එච්චර ලොකු i7 i5 ප්‍රොසෙස් තියෙන සිස්ටම් ඕනේ නැහැ මේ සොෆ්ට්වෙයාර් වැඩ කරන්න. ඉතින් මගේ සිස්ටම් එක වුණත් i3 4th gen ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඉතින් ඒ වුණාට මගේ සිස්ටම් එකේ වුණත් මේ සොෆ්ට්වෙයාර් ගොඩක් හොඳට වැඩ කරනවා. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලන්ට පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්න. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා දෙනවා. කැමති අර පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා ටෙස්ට් කරන්න. ඉතින් අපි බලමු මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් හොඳයි අද මම ඕගොල්ලන්ට කියලා දෙන්නන්නේ කොහොමද ෆෝමැට් ෆැක්ටරි සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා ඕගොල්ලන්ගේ ගොඩක් ලොකු වීඩියෝ ෆයිල්ස් වගේ දේවල් කන්වර්ට් කරගන්නේ සහ ඕගොල්ලන්ගේ ඒ වීඩියෝ ෆයිල්ස් එක එක විවිධාකාර ෆෝමැට්ස් වලට, ෆයිල් ටයිප්ස් වලට කන්වර්ට් කරගන්න කියලා. ඉතින් ඒ සඳහා මම පාවිච්චි කරන්නේ ඕගොල්ලන්ට මම කලින් කිව්වා වගේ ෆෝමැට් ෆැක්ටරි සොෆ්ට්වෙයාර් එක. ඉතින් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක කැමති අර පුළුවන් මේ සොෆ්ට්වෙයාර් ගිහිලා ඩවුන්ලෝඩ් කරගෙන ට්‍රයි කරන්න. ඉතින් මම නම් පාවිච්චි කරන්නේ Windows 10 ඔපරේටින් සිස්ටම් එකේ Windows 7 වල සහ 8 වල ගොඩක් හොඳට වැඩ කරනවා. Windows 7 වල නම් අනිවාර්යෙන් වැඩ කරනවා. මම මොකද Windows 7 වල මේ සොෆ්ට්වෙයාර් කීපතාව පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මෙගාබයිට් 64ක් වගේ තමයි සෙටප් ෆයිල් එකනේ. මෙතෙන්දී මුලින්ම exe ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්නේ. exe ෆයිල් එක ඩවුන්ලෝඩ් නැන් පස්සේ ඒක ඉන්ස්ටෝල් වෙද්දී ඉතුරු මෙගාබයිට් ගන්න ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් exe ෆයිල් දැන මෙගාබයිට් 2ක් වගේ තමයි මතක විදිහට. ඉතින් මම මෙතෙන්දී ෆෝමැට් ෆැක්ටරි සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න තියෙන අලුත්ම වර්ෂන් එක v4.4.0.0 අප්ඩේට් එක තමයි මම ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතන බලන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එක මිනිමයිස් කරනවා. ඉතින් මේ විදිහට තමයි ෆෝමැට් ෆැක්ටරි සොෆ්ට්වෙයාර් එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට වීඩියෝ ෆෝමැට්ස් ගොඩක්, වීඩියෝ සහ ඔයගොල්ලන්ට ෆයිල් ටයිප් කීපයක්ම බලන්න පුළුවන් වීඩියෝ ෆයිල්ස් වලින්. ඒ වගේම තමයි මෙතන ඔඩියෝ ඔයගලත් බලන්න පුළුවන්, පික්චර්ස් වලත් ෆයිල් ටයිප්ස් කීපයක් බලන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් මේ සොෆ්ට්වෙයාර් එකේ වැඩ කැලි කීපයක්ම තියෙනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නන්නේ කොහොමද
වීඩියෝ එකක් කන්වර්ට් කරන්න කියලා ඕගොල්ලන්ගේ තවත් ෆෝමැට් එකකට. ඉතින් මම දෙන්දි පාවිච්චි කරන Samsung Galaxy Tab A 2017 ෆුල් වීඩියෝ එකම මුළු වීඩියෝ එක GB 3.04ක් වගේ සෑහෙන ලොකු ෆයිල් එකක් වුණා. ඉතින් මට මේක අප්ලෝඩ් කරනොත් සෑහෙන ලොකු ලාවක් ගියා. ඉතින් මම මේක කන්වර්ට් කරනවා. කන්වර්ට් කරලා ඉවරලා ඔයගොල්ලන්ට වීඩියෝස් දෙක වෙන වෙනම ප්ලේ කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට අයිඩියාවක් ගන්න පුළුවන් ක්වොලිටි ලොස් එකක් වෙලා තියෙනවද නැද්ද කියලා. ඉතින් මාත් හරියටම දන්නේ නැහැ ක්වොලිටි ලොස් එකක් වෙනවද කියලා. හැබැයි මෙතනදී සෑහෙන ලොකු ෆයිල් කම්ප්‍රෙෂන් එකක් වෙනවා. සරලවම කිව්වොත් ෆයිල් එකේ මෙගාබයිට් ගන්න සෑහෙන ලොකුවට අඩු වෙනවා. ඉතින් මම මෙතනදී එස්ටිමේට් කරන විදියට නම් දල වශයෙන් ජීබී එකට වගේ කිට්ටු වෙයි ෆයිල් එක කම්ප්‍රෙස් වෙලා අවුට්පුට් එකෙදී. මේ ෆයිල් එක මම එක්ස්පෝර්ට් කරේ නම් පවර් ඩිරෙක්ටර් 15 MP4 ෆෝමැට් එකෙන්. ඉතින් මෙතන ඔයගොල්ලන් බලන්න පුළුවන් MP4 ෆයිල් එකක් විදියට. ඉතින් මම මේක MP4 ෆයිල් එකක් විදියටම කන්වර්ට් වෙන්න සිලෙක්ට් කරනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට මේ විදියට බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ඒ විදිහට ට්‍රැග් කරලා දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මෙතනින් ඇඩ් ෆයිල් වලින් ගිහිල්ලා හෝ තවත් ක්‍රීපෑම ක්‍රම තියෙන ඉතින් ෆෝල්ඩර්ස් පිටින් වුණත් ඇඩ් කරන්න පුළුවන් මම දන්න තරමේ. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහට පුළුවන් ෆයිල් එක ට්‍රැග් කරලා දාන්න. ඉතින් මම දැන් මෙතෙන්දී ස්ටාර්ට් බටන ක්ලික් කරනවා. ඉතින් ස්ටාර්ට් බටන ක්ලික් කරපුවම ඕගොල්ලන්ට මෙතන බාර් එක ෆිල් වෙන ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මගේ නම් මේ මම පාවිච්චි කරන සිස්ටම් එක ඉන්ටර් ලයිට් 3 4th gen processor එකක් තියෙන සිස්ටම් එකක් මම පාවිච්චි කරන්නේ. මේ විදිහට තමයි මගේ සිස්ටම් එකේ පර්ෆෝමන්ස් පෙන්වන්නේ. ඉතින් ස්පීඩ් 3.5 GHz 5.8 GHz විදිහට වරන් බලන් ආසන්න වශයෙන් 3.6 GHz processor එකක් තමයි මගේ තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයගොල්ලන්ට මල්ටි ත්‍රෙඩ්ස් ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී සරලවම කිව්වොත් ඔයගොල්ලන්ගේ තියෙන ලොජිකල් ප්‍රොසෙස් ඔක්කොම පාවිච්චි කරන එක කියන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රොසෙසර් එකේ කෝස් 6ක් තියෙනවා නම් කෝස් 6ම පාවිච්චි කරන. ඉතින් මගේ නම් ලොජිකල් ප්‍රොසෙස් 4ක් තියෙන නිසා තමයි මෙතන මල්ටි ත්‍රෙඩ්ස් ඔන් කරපුවා. මේ ලොජිකල් ප්‍රොසෙස් 4ම වැඩ කරනවා දන්න තරම ඉන්නවා. අපි බලමු මේ ෆයිල් එක කන්වර්ට් වෙලා පස්සේ කොහොමද කියලා. ඉතින් මෙතන ඔප්ෂන් වලින් ඔයගොල්ලන්ට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ කැමති විදියට සෙටින්ග්ස් වෙනස් කරගන්න පුළුවන්. මෙතනත් බටන් කීපෑම තියෙනවා. ඉතින් ෆයිල් ෆෝමැට් වලින් වෙන්න ඕනේ. ෆයිල් ෆෝමැට් වලින් සායක එක විවිධ එන්කෝඩ් සිස්ටම් වලින්. ඉතින් මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් ෆයිල් එක කන්ට්ලා ඉවරෙන ෆයිල් එක ඕගොල්ලන්ට සේව් වෙන තැන වෙනස් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට වෙනම හාඩ් එකක් හෝ වෙනම පාර්ට්ෂන් එකක් හාඩ් එකේ තියෙනවා නම් ඉතින් ඒකේ ලෙටර් එක දීලා දෙන්න පුළුවන් කොතෙන්ද ෆයිල් එක කන්වර්ට්ලා ඉවරලා සේව් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම තමයි මෙතන ඕගොල්ලන්ට පුළුවන් කන්වර්ට් නැන් පස්සේ ටර්න් ඔෆ් වෙන සිස්ටම් එකම ෂට් ඩවුන් වෙනත් සෙට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඕපන් අවුට්පුට් ෆෝල්ඩ ටික් එක දාන්නත් පුළුවන්. ඉතින් මම මේ ටික් එක දානවා. මොකද එතකොට කන්වර්ට්ලා ඉවර නැන් පස්සේ අපිට ඕපන් වෙන්න ඕනේ අපේ අවුට්පුට් ෆෝල්ඩ එක. ඉතින් ඒ වගේම තමයි මෙතන යටින් බලන්න පුළුවන් මේ සඳහා ගතවුණු වෙලාව දැනට 125ක් වගේ කන්වර්ට් වෙලා තියෙනවා විනාඩි 2යි තප්පර 30ක් වගේ කාලයකදී. ඉතින් මම හිතන්නේ මේක විනාඩි 8කින් වගේ කන්වර්ට්ලා ඉවර වෙයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙතනින් අර මම කලින් ඕගොල්ලන්ට ඔප්ෂන්ස් වල වෙන්නපු ෂට් ඩවුන් කම්පියුටර් ටික් එක මෙතනින් ඕන්න පුළුවන් එනේබල් කරන්න. කන්වර්ට්ලා ඉවරනෙන් පස්සේ සිස්ටම් එක ඔටෝ ටර්න් ඔෆ් වෙන ෂට් ඩවුන් වෙන ඕගොල්ලන්ට පුළුවන් ඉතින් සෙට් කරන්න. එවම තමයි මෙතන ඕගොල්ලන්ට පුළුවන් කම්ප්ලීට් නොටිෆයි ටික් එක දාන්න පුළුවන්. ඉතින් එතකොට ඕගොල්ලන්ට නොටිෆිකේෂන් සවුන්ඩ් එකක් ආනවා ඕගොල්ලෝ මොන වැඩේ කර කර හිටියත්. ඒ විදිහට තමයි ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඉතින් මෙතන ස්ටොප් සහ පෝස් බටන් දෙකක් තියෙනවා. ඕගොල්ලන්ට කන්වර්ට් කන්වර්ට් වෙන දේ ඕගොල්ලන්ට ස්ටොප් කරන්නත් පුළුවන් එහෙම නැත්නම් පෝස් කරන්නත් පුළුවන්. ඉතින් අපි බලමු කන්වර්ට් ලැබුණෙන් පස්සේ කොහොමද ෆයිල්ස් දෙකේම ෆයිල් සයිස් වගේ දේවල් කොහොමද කියලා බලමු. ඉතින් ඒවගෙන තමයි මෙතනින් ඕගොල්ලන්ට මේකේ ස්ක්‍රීන් එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට බ්ලැක් වගේ දාන්න පුළුවන් කැමති විදිහට ඕගොල්ලන්ට සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී වයිට්ම සිලෙක්ට් කරනවා. මම ගොඩක් සුදු පාට සෑන් කැමති. ඉතින් තව දෙයක් තමයි ඕගොල්ලෝ ඇවිරා ඇන්ටිවෛරස් පාවිච්චි කරනවා නම් exe ෆයිල් සල්ලන නිසා exe ෆයිල් ඩිලිට් කරන නිසා ඉබේම ඒක ඇවිරා ඇන්ටිවෛරස් හිතනවා exe ෆයිල් දාන නිසා ඒක වෛරස් එකක් වෙන්නේ නැති කියලා. ඉතින් ඇවිරා ඇන්ටිවෛරස් පාවිච්චි කරනවා මේ සොෆ්ට්වෙයර් ඉන්ස්ටෝල් කරන්න කලින් වෙනත් වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරලා ඇවිරා වෛරස් ගාඩ් එක අන්ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මාත් මීට කලින් ඇවිරා
ඇටවටම පාචර ඉ මන් දෙතු පාරම ට්‍රයි කර ඒතකොට මට මන් ඩවන්ලෝඩ් කරන ඩවන්ලෝඩ් කරන ෆෝමට ෆක්ටරි ක් ෆයිල්ල වරස් කාඩ් විසින් ඉබේමටි ලිට් කරන ඉතින් ඒවගම තයි තවත් ඔගල්ලන්ට මෙතන පෙන්න්න නොට දත්තයි මේ වීඩියෝ ජොයින්ට කියන ඔප්ෂන එක ඉතින් ඕගල්ලන් පුළන් වීඩියස් දෙකක් ඔන්න වීඩියෝ ඩින් සෆ්ටය නැතුවනත් මෙදදි වීඩියෝස් දෙයක් ඕගල්ලන්ට ජොයින් කරන්න පුලන් ඉතින්ම මේ පාවිච්චි කරන්න වගේම ඔඩියෝ ජොයින්ට කියලත් තියෙනවා වගේ මෙතන ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා මේක ගොඩක් වටින සොෆ්ටය ගොඩක් වටන සොෆ්ටය කුණට ඕගල්ලන්ට ෆ්‍රී ඩවන්ලෝඩ් කරන්න පුලන් ඉන්ටනෙට්න ඉ ෆයිල් කන්නටන පස්සේ අය බලම කොහමක වෙනස කියලා ඉින් තව සීර පහක්වාගේ තමතන කනට ලයවරන්න තියෙන්නේ ඉතින් මං කියවදයන්න විනාඩි අටක් වගේ වෙලාවක් ගිල්ල තියෙන ති විනාඩි අට ඉවරයි දැමනට නම විනාඩිය තමයි දැන් කවුන්පෙන්න්නේ ඉතින් මං මේ සොෆ්ටගේ තවත් ගති බණන් ගොඩක් හොඳයි කියලා හිතන පීචත්තයි මේක සම්පූර්ණ වීඩියෝ කන්නටල වරන්නන වෙලාවත් පැත්තවින් වැටනනයි ගොඩක් හොඳයි කියලා හිතනවා ඉතින් ඔවුල්ල දකින්න ඇති මං කලින් අර සෙට් කරපු විදිහට අපිට ෆයිල් එකන්න කන්න ලවරනයම් පස්සේ ගොල්ලන්ට බලන්න පුළා ෆෝමට් පෙක්ට්‍රි දාලය ෆයිල් එක සේවල් තින දැන බේම ඔපන්න ඉතිං ඔගොලන්ට වේදිර පලන්නලා ෆයිල් සයිස් දෙකේ වෙනස ඉතින් මේ තියෙන්නේ මම කලින් කනට් කන් කලින් ෆයිල් එක ෆයිල් සයිසේ ඉතින් මෙතන ඔගලන්ට බලන්නටන් ජීවිත්තුනයි දශම බින්ඳුවයි හතරක් වගේ ගොඩක් ලොකු ෆයිල් සයිසයක් ගිහිල තින ඉං යනට මෙතන මෙගා බයි් අටසියත් ලිස්තුනක් අයි ගොඩක්ම ගොඩක් පොඩි ෆයිල් සයිස් ඇත්තමයි ගිල්ල තින් මේන් ෆයිල් එකට සාපේක්ෂ ගත්තා හම අවගොල්ලන්ට ම විඩියෝ දෙකම මම විනාඩිය විනාඩිය ගානයගේ හෝ සැල්කිදුලා ටේ කරන්න දෙකම තෝට ඔගොල්ලන්ට අයිඩියම් කොහොමද ෆයිල් සයිස් දෙකනස් වුනාට කොල්ටික වෙන සක්තිය නද කියලා ඇද කියලා ඔගලන්ට කාන්තිමයට තීරණය කරන්න පුළුවන් එමං හිතනවා මේ විඩියෝගලන ගඩක් අදගත්වන්න ඇතික වීඩියෝස් දෙක ගැන හරියටමවලට අදහසක් ගන්න කවන්්ඩවන්නයට පස්සෙ තින වීඩියෝකටස බලන්න පුළුවන් උපරිම රෙසිල්ලෂන් බලන්න එතකොට යාට හරිය දහසක් ගන්න පුළුවන්වෙයි වීඩියෝස් දෙකේ කොලිටිය ගැන ඉතින් කිසිම කල්ලා ග්‍රේඩිං කිරීමකත් කිසිම සංස්කරණ කිරීමක් එඩිට් කිරීමක් කරලා නෑ මේ වීඩියෝස් දෙකේම මම සාමාන්‍ය වීඩියෝ අප්ලෝඩ් කරන්නේ 1080p ෆුල් HD රෙසලූෂන් එකෙන් ඉතින් අපි දැන් කවුන්ඩවුන් එක වෙත යොමු වෙමු අනුත්තන හන්න ඔයා ආයිවාන් කර පිළිගන්න එසල්ට එක අපේ YouTube චැනලකට ඉතින් ඔයා මේ YouTube වීඩියෝ බලනා කියන්න නිවාරම ඔයා තාක්ෂණය ගැන එමත්නතන් අධ්‍යාපන අධ්‍යාපනි කරනුගෙන ගොඩක් ඔයා හෙවිල්ල බැලිල්ලෙන් ඉන්නගෙන ඉතින් ඒවා එකන එක්ට ගුඩම් ගැලපෙන්න්න දෙයක් ගැන්තයි අදමං ඕගුලන් අන්බොක්සිගෙන් ්‍රීව වීඩියෝක් දෙරන්නේ ඉතින් අපි බල මේ අනුක්සියන් රී වීඩියෝ ගන්ද කිය ඉනිවා තාමත් අපේ සෝෂල් මීඩියක්ම පලෝ කරන ති අනුත්තනුව හන්න ඔයා ආයිවාන් කර පිළිගන්න එසල්ට එක අපේ YouTube චැනලකට ඉතින් ඔයා මේ YouTube වීඩියෝ බලනා කියන්න නිවාරම ඔයා තාක්ෂණය ගැන එමත්නතන් අධ්‍යාපනය අධ්‍යාපනි කරනුගෙන ගොඩක් ඔයා හෙවිල්ල බැලිල්ලෙන් ඉන්නගෙන ඉතින් ඒවා එකන එක්ට ගුඩම් ගැලපෙන්න්න දෙයක් ගැන්තයි අදමං ඕගුලන් අන්බොක්සිගෙන් ්‍රීව වීඩියෝක් දෙරන්නේෙන ඉතින් අපි බල මේ අනුක්සියන් රී වීඩියෝ ගන්ද කිය ඉනිවා තාමත් අපේ සෝෂල් මීඩියක්ම පලෝ කරල නත්ත ඉතින් මේ වීඩියෝ ගැන මොකද හිතන්න කියලා ඔගලන් පුලන් පහල කමෙන්ට සක්ෂණය කමෙන්ට කරන්න එව නිත මේ වීඩියෝ පහඳෙන් ලයිකයක් කොල් අරගන්න ඩිස්ලයික් ඇත්දන්න අමතක් කරන්න එපා එවත මේ වීඩියෝ ඔගලන් නොදන්න ඇලුටත් බලන්න අනිවාරෙන් ඔගලන් සෝෂල් මීඩියල් ෂය කරන්න අමතක් කරන්න එපා එවමතයි තාමත් අප YouTube චනල් සස්ක්‍රප් කරනත්ත රතු පාටින් තියෙන සස්ක්‍රප් බටනයක් ඩිය පහල විඩියෝ පහති නොරත්තුමට සස්ක්‍රබ ටි කරල ඔගල්ලන් පුලන් අප YouTube චැනල ලේසිම් සස්ක්‍රප් කරන්න ඉතින් ඒවකට සස්ක්‍රප් කරන පසන චුටි බෙල්ලයි කන්න ඒ බෙල්ලයි කන්න කලි කරල අපි දන්න හැම විඩිය නොටිකේෂන් ඔයාගේට ඉක්ම නිම ගන්නගන්න පුලා ඉතින් නොටිකේෂන එකකට කලික් හෝට අච් කරල ට ලේසිම් ඒ වීඩියෝ බලන්න පුලන් ඉතින් ඒකමතේ සෝෂල් මීඩ ලික් සක් දින පල්ල ඩිස්ක්‍රපෂන
කැමති අර බලන් අපේ social media links ඔක්කොම like follow subscribe කරන්න video එක පහල තියෙන අපේ social media links ඔක්කොම ඉතින් මම හිතනවා මේ video වලින් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා video එක සමරන සිටිය ඔයගලන්ට ගොඩක් ස්තුතියි තවත් අලුත් video එකක් සමින් නැවතත් හමුවෙමු මෙන්න ඇති ඉදිරියට තාක්ෂණික ලෝකේ ශ්‍රී ලංකේ අම්මානේ SL Tech තවත් අලුත් video එකක් සමින් නැවතත් හමුවෙමු ආයෙත් සුබ දවසක්